ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිටපත් වතු ජනතාව වෙත ලබා දීම මෙහිදී සිදු කෙරුණ අරගල සඳහනේ විධායක සභික ලහිරු වීරසේකර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. 2024 මැතිවරණයේ ජන අරගල සන්ධානයට හැර අනිත් ඕනෑම දූෂිත වැඩපිළිවෙලකට ඡන්දය දෙන ඒ හැම ජනතාවම පරාජයි කියන පණිවිඩය අපි ඒ ජනතාවට දැම්ම කියන්න ඕනේ. ඡන්දෙන් පස්සෙත් ඔබට මේ රටේ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් දීපු ඡන්දයක් කියලා ආඩම්බර වෙන්න ඕන නම් ඔබ දිය යුතු ඡන්දය දිය යුත්තේ ජන අරගල සන්ධානයට පමණයි කියන පණිවිඩය ඔබ සමාජගත කළ යුතුයි. මේ මැතිවරණ ව්‍යාපාරය ඇතුලේ අපිට අවම වශයෙන් මේ ක්‍රමයට විරුද්ධව එක ඔළුවක් වෙනස් කරගන්න පුළුවන් නම් අපි ඡන්දය දිනු. මේ රටේ ජනතාවට විමුක්තිය දෙන, මේ රටේ වැඩ කරන ජනතාව දිනවන ජන අරගල සන්ධානය ජයග්‍රහණය කරමු. අපි පක්ෂපාතී ඔබට අපේ ජනතාවගේ ප්‍රතිපත්තිය තියෙන්නේ ඔබ වෙනුවෙන්. ඔබේ ප්‍රශ්න වලට උත්තර තමයි අපි මේකට ගත්තේ. ඒ නිසා මේක මේ අපි තනියම හදපු එකක් නෙවෙයි. මේ රටේ වම නියෝජනය කරන දේශපාලන සංධානයක් විදිහට මේ රටේ ජාතික ජන කොටසක් ලෙස කඳුරට තමිල් කියන ජනතාව පිළිගන්නවා කියන ඓතිහාසික තීන්දුවට අපි ඇවිල්ලා තියෙනවා. මේ අතර ජන අරගල සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් සභාව නුවන් බෝපගේ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වුණ අරගල සන්ධානයේ විධායක සභික වසන්ත මුදලිගේ මහතා ඇතුළු කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වුවා. ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු අපේක්ෂකයෝ බහුතරයක් රටේ ජනතාවට නාට්‍ය ගොඩක් පෙන්නනවා. පහුගිය අවුරුදු 10-15 දී පෙන්නපු නැති ඒවා ඡන්දෙට දින ගම්මට පස්සේ පෙන්නන නිසා තමයි අපි කියන්නේ මේවා නාට්‍ය කියලා.